රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදාසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම උත්පලස වශිනී ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මැතිවරණ කොමිසමේ තවත් සමාජිකයෙකුට මර තර්ජන කොමිසමේ තිදෙනෙකුට ආයුද සන්නද්ධ පොලිස් ආරක්ෂාව සමාජිකා චාල්ස් ඉල්ලා අස්වූ බවට තාමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දී නැහැ කතානායක කියයි රූෆ්ටොප් සෝලා ගහන්න හදන සජිත් දිරපු අත්තිවරම උඩ ඇති රට ගැන අනුර කියන කතාව අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීම සිදු කෙරුණා. ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ජයශ්‍රී මහබෝ සමිඳුන් පරිශ්‍රයේදී. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනිකුත් ආගමික පූජකවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායක මහින්ද යාපා අබේවර්ධන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා අපිට ඩොලර් නැති වෙලාවේ විශේෂයෙන්ම රුපියල් නැති වෙලාවේ අද අපි යම් කිසි මට්ටමකට අපි ගත්ත සැලැස්ම කෙඟුණේ නිසා අපිට යම් කිසි ආධාර ලැබිලා තියෙනවා මීට වඩා අපිට ලැබෙන්න තියෙනවා මේ අපිට ලැබුණේ පෝර නිසා විශේෂයෙන්ම මහකන්නේ සාර්ථක වෙන්න යනවා අපිට අතිරික්කයක් තියෙන්න යනවා මහකන්නේ ඒත් අපි මේකෙන් ඈත් වුණොත් ගිය අප්‍රේල් මැයි ජූනි ජූලි වාගේ ආපෝ ඒ තත්ත්වයට එන්නේ ඒක ඒ තත්ත්වයට ගොත් ඊටත් වඩා අමාරු වෙනවා අපිට බේත් ගන්න සුමාන තුනක්වත් ඉතුරුවන්නේ නැහැ ඒසයි මෙතන තියෙන මූලික කාරණය එයායි කිව්වේ ආදායම් අඩු කරලා තියෙනවා තමන්ගේ ජනතාවට මේ ප්‍රශ්නේ විසඳන්න උපරිම බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ මොකද අපි දෙන මුදලුත් අපේ ජනතාවෙන් බදු අය කරගෙන ගත්තේ මුදල් දැන් තියෙන ආදායම ඇත්ත වශයෙන්ම තව 75%කින් අවුරුදු 3කින් වැඩි කරන්න තිබෙනවා මේකයි අපිට තියෙන විශාලම ප්‍රශ්නේ මේක නෙකෙරුවොත් හෙට ඉඳන් අපිට ආධාර ලැබෙන්නේ නැහැ ජනවාරි මාසේ 2023 ජනවාරි මාසේ 25 වෙනිදා අපිට ලැබුණ ආදායම රුපියල් බිලියන් 145 වැටු විශ්‍රාම වැටු සමෘද්ධි ඒ සියල්ලම අරගත්තාම ප්‍රාග්ධන වියදම් එතන බිලියන් 143 ඒ විතරක් නෙමෙයි ණය ගෙවීමට තව බිලියන 355ක් ඕනේ ඉතින් අපේ සම්පූර්ණ වියදම් ජනවාරි මාසේ බිලියන 498යි අපේ ආදායම 145යි මේ අමාරු තත්ත්වෙ ඉන්නේ මේකෙන් අපිට ගොඩ එන්න පුළුවන් කාලය යනකොට හරියට ක්‍රියාත්මක කරනවා 2022 රාජ ආයතනගේ පාඩුව බිලියන 794යි අපිට මේ අවුරුද්දේ මුදල් නැහැ වගේ වන්න ඒකයි කිව්වේ තමන්ම තමන්ගේ මිල වැඩි කළා හරි අලාභේ මකා ගන්න IMF සංවිධානය අපිට කියන්නේ බදු ආදායම් ගන්න නැත්නම් අනික් රටලුත් බදු ආදායම් දෙන්නේ නැහැ කියලා එයා පෙන්නුව අපේ රටේ බදු වියදම් වැඩියෙන්ම තියෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා ඇත්ත වශයෙන්ම වෙළඳ බදු වලින් තීරු බදුවෙන් ලැබෙන 26.3% ආදායම් බදු වලින් හම්බෙන 17.4% ඉතින් ඒ නිසා IMF සංවිධානය කිව්වා බදු වැඩි කරනකොට ආදායම් බදු වලින් ගන්න වෙනත් බදු වලින් ගත්තොත් දැන්ටම දුප්පත් ජනතාවට අමාරුයි ඒක ඇත්ත ඒක ලොක්කොම පිළිගත් IMF සංවිධානයෙන් කිව්වා රුපියල් මාසයකට රුපියල් 43000ක් ලැබෙන අයට බදු දාන්න කියලා අපි ඒක කරන්න බෑ 150000ක් කියලා අපිට ලක්ෂයකට එන්න තිබුණා නැත්නම් මමත් දේශපාලනය කැරිට අපිත් කැමති නැතෙන්ට යන්නේ රට බේරා ගන්න නම් එතෙන්ට යන්න තියෙනවා මම දන්නවා මේක අමාරුකම් ණය වෙලා තියෙනවා වෙනත් වැඩ කටයුතු තියෙනවා අධ්‍යාපනයට ගෙවන්න තියෙනවා මේ වියදමක් දැම්මහම එයා අපිටත් තේරෙනවා මටත් තේරෙනවා ඒක මැදිදි කට්ටිය ගිහින් ගෙවල් හදන්න එහෙම ණය අරගෙන තියෙනවා
දැන් මටත් ගෙයක් හදන්න තියෙනවා මං ආණ්ඩුවෙන් මේ වන්දිල්ලන්න යන්නෙත් නැති මේ අමාරුකම් මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවා විශේෂයෙන්ම අපේ ආදායම ස්ථිර වෙනවා නම් මීට වඩා ශක්තිමත් වෙනවා නම් මම බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ 3 වෙනි කාර්තුවේ සහනයක් හැටියට රජයේ සේවකයන් සියලු දෙනාටම වැඩිපුර දීමනාවක් දෙන්න අනාගතයේ අපේ ආර්ථිකය දියුණු වෙන අපි පැඩි වැඩි කරන්න ඕනේ දේශපාලනය කරන එක නෙමෙයි පණිවිඩය කියනවා කියන්නේ අමාරු එක පන්නලා දාන එක ඒත් මං හැම වෙලෙම කියන එක කිව්වා මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික එම්එම් මොහොමඩ්ද සිය දුරේ නිවත්වන ලෙසට දුරකතනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල වී තිබෙනවා ඒ අනුව ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පවසන්නේ මේත පෙරද කොමිසමේ සමාජිකයන් දෙදෙනෙකුට තර්ජන එල්ල වුණා ඒ දෙදෙනාටද ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා මැතිවරණ කොමිසමේ සමාජිකයින්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවන පසුබිමක තවත් සමාජිකයෙකුට එවැනි මරණ තර්ජනයක් එල්ල වුණා ඒ තම දුරෙන් ඉල්ලා අස්වන ලෙස දන්වමින් එම්එම් මොහොමඩ් නැමැති කොමිසමේ සමාජිකයෙකුට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ එමෙන්ම මීට පෙර දුරෙන් ඉල්ලා අස්වන ලෙසට මරණ තර්ජන එල්ල වූ එස්බී දිවාරත්නටද යලිත් WhatsApp තාක්ෂණය ඔස්සේ මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා KPP පතිරණ යන අයද මරණ තර්ජන එල්ල වූ කොමිසමේ ज्य प्रकाशकोली अधिकारी नीतिज्ञ निहाल तालदूव पवसाने अंगिक विमसीमक එහි සභාපති කතානායක මහින්දයාපා අබේවර්ධන සඳහන් කළේ ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටද නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි. මේ අතර PSM චාල්ස් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපිය ජනාධිපතිවරයා බහරගෙන නැති බවටද සමහර පුවත්පත් වාර්තා කර තිබෙනවා. මේ අතර පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී කඩුවෙල මහනගර සභාවේ අයතා මුදල් පරිහරණයක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ස්වාධීන කණ්ඩායමක් කඩුවෙල නගර අධිපති බුද්ධික ජයවිලාල් කඩුවෙල මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාවලියට නංවන බව සඳහන් කරමින් රුපියල් කෝටි 15ක මුදලක් වෙන් කරවා ගැනීමට මුදල් කමිටුවට නිර්දේශ කර තිබෙනවා. මුදල් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් නගර අධිපතිවරයා මෙය මුදල් කමිටුවට යොමු කර ඇති බවයි පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශවය පවසන්නේ. මේ අනේක අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණයක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික මේ 16 වෙනිදා මුදල් කමිටුවට දාලා ලක්ෂ 1500ක පාරවල් අනුමත කරගෙන තිබෙනවා. හැබැයි මේක නීතියක් බවට පත් වෙන්නේ පෙබරවාරි පළවෙනිදා තියෙන මහනගර සභාවේදී. හැබැයි මහනගර සභාවේ බලය පොහොට්ටුවට තියෙන නිසා ඒගොල්ලෝ මේක අනුමත කරගන්න උත්සාහ කරනවා. ඒක නිසා පැහැදිලිවම මේක නවත්තන්නට මැතිවරණ කොමිසම තීන්දු කරන්න ඕනි. නියෝගයක් නිකුත් කළේ නැත්නම් පෙබරවාරි පළවෙනිදා කඩුවෙල මහනගර සභාව විශ්සරහට දසදහසක් ගෙනිහලා අපි උද්ඝෝෂණය කරලා මහනගර සභාව වට කරනවා. විදුලි කප්පාදුවට එරෙහිව විදුලි බල මණ්ඩලය අධිකරණයට ගෙනියන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසනවා. මානව හිමිකම් කොමිසමේදී බලපෑමක් එල්ල වූ බවට ඇමති කංචන කියන කතාවද අලිබොරුවක් බවයි ජනක රත්නායක පවසන්නේ. උසස් පෙළ විදුලි කප්පාදුව ඇමතිගේ අත්නොමතික ක්‍රියාවක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
උසස් පෙළ විභාගයේ සඳහා විදුලි කප්පාදුකින් තොරව කරගෙන යාමට තමයි අපි අපේ උපදෙස් දීලා තියෙන්නේ. මේ උපදෙස් කිසිම දෙයක් තැකීමක් නොකර පනතේ විදි විධාන උල්ලංඝනය කරමින් මේ විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යනු ලබන විදුලි කප්පාදුව නීති විරෝධී. ඒ වගේම මට දැන් මේ තවත් ලිපියක් ලැබුණා විදුලි බල මණ්ඩලයෙන් එවලා තියෙනවා. ඒක කියන්නේ විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණයක් ගනු ලැබුවලු Tamanට අවශ්‍ය ඒ සම්පත් ප්‍රමාණය නැති නිසා විදුලි බල විදුලි කප්පාදුව ඉදිරියටම කරගෙන යාමට කියලා තමයි ඒ අධ්‍යක්ෂක මණ්ඩලය මේ අවස්ථාව පිළිබඳ අවබෝධයක් එතුමාට නැතුව ඇති එතුමාගේ අත්නෝමතික ක්‍රියාකලාපය නිසා තමයි මේ සත්‍යය ඇති වෙන්නේ අපි විදුලි බල මණ්ඩලයේ නීති ඉදිරියට අනිවාර්යයෙන්ම ගේන එදා වාරික කොමිෂන් විදුලි සාකච්ඡාවේදී ඔබතුමා විදුලි බල මණ්ඩලයේ පැමිණි දදරගින් බලෙන් අත්සන්ගත් බව මේ සත්‍යයද මෙතන බලපෑමක් කරුන්නේ නැහැ මෙතන කෙරුනේ නීතිය පිළිබඳ නීතිය උල්ලංඝනය කරොත් ඇති වෙන තත්ත්වය එතුමිය හොඳට පහදලා දුන්නා ඒ අනුව මෙතන කිසිම කෙනෙක්ගෙන් බලෙන් මම හිතන්නේ මේ බබාලා නෙවෙයි මේ කට්ටිය මලගේ මේ බලෙන් අත්සන් ගන්නවා කියන එක ඒක බොරු අපි කිව්වේ එතන තියෙන ෆර්නස් ඔයිල් මෙට්‍රික් ටන් 35ක් නැත්නම් මෙට්‍රික් ටන් 3000ක් තියෙනවා මේක දෙන්න එතකොට මේ දුන්නාම ලබන මාසෙ විදුලිය කපන්න ඕනේ නැහැ ඒ සඳහා යන මුදල් ඉදිරියේදී දවස් 8ක් ඇතුළත ගෙවීමට සියලු දෙනාම එකතු වෙලා ඒ ලැබෙන ඉදිරියේදී ඇති වෙන විදුලි බිල සංශෝධනයෙන් ඒ සල්ලි ගෙවනවා කියලා කිව්වේ එතකොට මෙතන මේ බබාලා නැහැ මෙතන මෙයා මේ මේ වගේ තන්ත්‍ර වල ඉන්නේ ඉගෙන ගත්ත උගත් කට්ටිය ඒ කට්ටිය ඔක්කොම කැමති නැහැ මේකට මේ දැන් ඇවිල්ලා වෙන කතාවක් කියන්නේ අර කලින් කිව්වා වගේ මේකට මේ ඇමතිවරයා හැම වෙලේම පැනලා මේ ඔක්කොම දේවල් සෞතු කරලා දාන එක තමයි තියලා දෙන්නේ හොඳ බුද්ධිමත් නිලධාරීන් විසින් දෙන ලබන හොඳ තීරණ උපදේශ අන්ද දේශපාලනයේ මෝඩ දේශපාලනයේ විසින් පිළිනො ගැනීම මේ දෙක නිසා තමයි මේ ලංකාව අවුරුදු 70ක් පුරා මේ ආර්ථික ව්‍යසනයේට මේ දැන් තියෙන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ අතර අනවසර විදුලි කප්පාදු වලට මොහොන පෑමට සිදු වූ හොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලිඛිතව පැමිණිලි කරන ලෙසද එම කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ අනුව අදාළ පැමිණිලි මෙම WhatsApp ඊමේල් සහ ෆැක්ස් අංක වෙත යොමු කරන ලෙසයි මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙන්නේ මේ අතර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවේ විදුලි කප්පාදුව ගැන අධ්‍යාපන ඇමති පළකලේ මෙවන් අදහසක් කිසිසේත්ම හතරහමාර වෙනකම් විදුලිය කැපෙන්නේ නැහැ. හැබැයි විදුලි බල මණ්ඩලයටයි ඒ ඇයට මේක කළමනාකරණය කරගන්න අවශ්‍ය නිසා ඒ නිසා ඒ ඇය කරන්නේ හතරහමාරෙන් පස්සේ මම දැක්ක අයියේ පැයක් උතර කපනවා හතරහමාරෙන් පස්සේ ආපහු කොමරි හත වෙනකොට ලයිට් ආවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඳුර වටන වෙලාව වෙනකොට විදුලිය ආවා මම දන්නේ ඒක ඒක විදිහට මුළු රටේම ක්‍රියාත්මක වෙනවද කියලා ඒක සම්පූර්ණයෙන්ම විදුලි බල බලශක්ති අමාත්‍යාංශයට අයිති වගකීම 88 89 90 කියන යුගයේ හිටපු ගමන් ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි ගත්තා කවුරුත් මේවා ගැන කතා කළේ නැහැ හුඟක් තැන්වල විදුලි පහන් පත්තු කරන්නේ නැහැ පාන් තැටියක් තමයි ගෙදර පත්තු කළේ එහෙම කරගෙනත් ඒ කාලේ විභාග කළා අපිව විඳගෙන කරා අපේ තාත්තා තමයි මේ රට අපේ අම්මා තමයි බුදුහාමුදුරුවෝ රට බෙදන්න දෙන්නේ නැමයි කියලා මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගරේ ධම්මරතන හිමියන් පවසනවා අපේ තාත්තා රට අපේ අම්මා බුදුහාමුදුරුවෝ ඒක හින්දා හැම තැනම හැමදාම කිව්වා වගේ සම්බුද්ධ ශාසනය කසාය නම් මේක විතරයි එකම මුට්ටිය මේක විතරයි මේ රට විතරයි එකම මුට්ටිය ඒක දරාගෙන ඉන්න ඒක දෙකට කඩලා ඒක තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් හෙටත් නැගිටින්න ලෑස්ති ඒකට විරුද්ධව හාමුදුරුවරු මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළොත් ඒක දේශපාලනය කියනවා නම් කමක් නැහැ තාත්තා රැක ගැනීම උදෙසායි ඒ සියල්ල කරා මේ වැඩ ඉන්න සියලුම හාමුදුරුවෝ පොරවගෙන ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ කුඹුර ඒ ඇඳුම ඇඳගත්තට පස්සේ අපිට තියෙන පළවෙනි පරමාර්ථය බුදු හාමුදුරුවෝ රැකගන්න මේ සම්බුද්ධ ශාසනය තුළ එකම රට ලංකාව ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්ඩ හෝ කැඩෙන්ඩ ඉඩ හරින්ඩ හෝ කවුරු අතයිස්වත් විරුද්ධයි විරුද්ධයිම තමයි කැමති නෑ කැමති නෑම තමයි මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. 13 සම්බන්ධව ඊයේ විශේෂ සාකච්ඡාවක් තුන. මොකක්ද මේ? 13 වන දැන් අවුරුදු 37 36 දිනවලේ. මේක සම්බන්ධ මේ පන්සලේ මහ පොළෝ කියා යවුවොත් ඒක තමයි මොවිසිනි.
අපට දකුණේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් ගොඩාක් තීන්දු ක්‍රියාත්මක නොකර ජාතිවාදය වෙනුවෙන් එක එක අයගේ සන්තෝෂ කිරීම වෙනුවෙන් දකුණේ ඡන්ද ගැනීම වෙනුවෙන් මේ තීන්දු ක්‍රියාත්මක නොකර හිටියා. හැබැයි රටක් විදියට පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් තියෙනවනම් ඒක ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒක ක්‍රියාත්මක නොකරපු එකයි වැරද්ද. ජාතිවාදයේ වර්ගවාදයේ මත ඡන්ද ගැනීමේ අවශ්‍යතාව මත හංගගෙන හිටපු පනත් සියල්ල මේ වෙලාවේ අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. වික්‍රමසිංහ පෙන්නන මොනර තැන් වලට බොලාලා තාමත් අහු වෙනවා මේ පලාත් සභා කල් දාන්න මේ මැතිවරණ කල් දාන්න කොරන වැඩක් මේ දෙමළ දේශපාලන පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ වලට කියන්නේ යන්න හම් වෙන්නේ නැහැ ගම්බිම් වලට වික්‍රමසිංහ ඒවට කප් ගහපු මිනිහෙක් ඇදගෙන යන්න ඇදගෙන 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 ගිහිල්ලා මේක හිමීන් සරේ දිය කරලා දාන්න වික්‍රමසිංහ උපංගෙයි හපනේ මේ රාජපක්ෂලගේ අඩේ මේ අඩේ අඩේ බටේ වැඩි ගිහිල්ලා අඩේ පිටිපස්ස හිට ගන්න මුලට ලැජ්ජ නැද්ද ජනතා නියෝජිතයන් කියන්නේ උන්ට නීතියක් තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් ඒ අනුව කටයුතු කළ යුතුයි. ඉතිහාසයේ මේ ආරම්භ කරන අවස්ථාවේදී විශාල ජනපීඩනයක් ඇති වුණා. විශේෂයෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. රට ගිනි තැබුවා. ඒ ගිනි තැබූ පිරිස් පසු කාලීනව ඒ පිළි අරගෙන ඒ සඳහා ඉදිරිපත් වෙලා තනතුරු තානාන්තර අරගෙන ක්‍රියා කරා. ඒ කියන්නේ මූලික අරමුණ අපි කළා තිබෙන ක්‍රියාවලිය හරියි කියලා අවසානයේ ඔප්පු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා තිබෙන නීතිය ක්‍රියාත්මක කිරීම ස්වභාවික කරුණක්. ධාතුගෙන ව්‍යවස්ථා සංශෝධනයේ අද ව්‍යවස්ථා තියෙනවනේ ඒක තියෙනවා අනිත් එක ධාතුගෙන සංශෝධනයේ අරදී හැම පක්ෂයක්ම ඡන්දෙ ඉල්ලුවා එක්සත් ජාතික පක්ෂය ඉල්ලුවා පොදු ජාතික එක්සත් පෙරමුණ ඉල්ලුවා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලුවා පළාත් සභාව සියල්ලම වක්‍රාකාරයෙන් පිළිගන්න තියෙන්නේ ඡන්දෙ ඉල්ලන්නේ ඒක පිළිගන්න නිසානේ ඉතින් මේක ව්‍යවස්ථාවේ තියෙන එක මේ කරන්නේ අලුත් මැතිවරණ සටන් පාඩයක් ජාතිවාදී අවශ්‍යතාවයක තමයි ලේසිම වැඩේ ඕක තමයි ඔය කරන්න සූදානම් වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට හේතුව අද ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක පහදා දුන්නා. ජාතික ජනබලවේගය සංවිධානය කළ බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකින්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකද එක්ව සිටියා. අපි දැන් රනිල් වික්‍රමසිංහ කියලා දෙනවා නිදහස සමරන්න මුදල් නැතුව තරමට අපි බංකොලොත් වෙලා කියලා හිතයි අපි නිදහස සමරුවේ නැත්තම් කියලා. හැබැයි රට අමාරුයි කියේ රනිල් තව ඇමතිකනුත් දෙනවා. ආපහු පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කරලා මේ අලුතෙන් මිනිස්සුන්ට සංවාද හදනවා. මට හිතෙන්නේ රනිල් ආපහු පාර්ලිමේන්තුවේ රාජාසන කතාව කිරීමේ ආශාවෙන් පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා. එයි. ඔයාලා බලමු මොකද කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පොඩි නිකන් ඉංගියක් ඇවිල්ලා තියෙනවා. ඒ ඉංගිය ජාති අමතලා ප්‍රකාශ කරනවා. හරිද? වෙන මොකුත් නැහැ එතන. ඉතින් කට්ටි යෝජනා කරලා තියෙන ඉඳහස් දවස් කියමුද කියලා. නෑ නෑ මම අර ලොකු පුටි වාඩිලා කියන්නේ. වගේ මානසික ලිද රටක් විපතටපත් වෙලා කවුරුර ණයක් දුන්නා ණය ලැබීම දැන් මොකද නැද්ද අපිට නිකන් අර කප් එකක් ගත්තා වගේ වැඩ. ඒ රටකට හිතන්න ණයක් ගැනීම කප් එකක් ගත්තා වගේ වැඩක් වෙන්නේ. ඒ රට කොච්චර දීන භාවයකටපත් වෙච්ච රටක්ද? අටවෙනිද පාර්ලිමේන්තුව කැඳවලා ඕකයි අර 13 ගැන ප්‍රකාශය කරන්න තමයි හදන්නේ. නුඹට තමයි පාර්ලිමේන්තුව. හරි මොකද්ද මේ පොඩි ලාමක නිකන් විනෝදේ. අපි කිය සිගිති වාතන කියන්නේ. ඒ එහෙම ණයක මේ රට ගොඩ ගනීද උගල? අද අපේ රටේ අත්විවරණ දිරලා තියෙනවා. පදනමක් නේ අපි මේ අත්විවරම දිරපු රටක නිලුම් කුරුණු හැදුවට අත්විවරම දිරමු රටක හයිවේ හැදුවට අත්විවරම දිරපු රටක පෝට් සිටි හැදුවට පළක් වෙන්නේ එනිසා අපේ රට නව අත්විවර ශක්තිමත් අත්විවරමක් වුණ. අන්නේ අත්විවරම තමයි අපි බාර ගන්න දේශපාලන කාර්යය. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හඳාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේද අහසේ හඳ අල්ලන්න ආස ගමනේ පුංචි ඡන්දයෙන් පසුව පළාත් පාලන ආයතන 341කටම කැපකරු ක්‍රමයක් හදන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් වෙනවා. ඒ විදේශ රටවල් සහ දානපති සහයෙන් යුක්තවයි. පළාත් පාලන ආයතන බද්ධ කරගෙන සූර්ය පැනල් ලබා දෙනවා කියලත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
සමග ජන බලවේගයේ ජන හමුවක් හම්බන්තොට සූර්ය පැවදී සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන 341ටම මම කැපකරු ක්‍රමයක් ආරම්භ කරා. ඒ පළාත් පාලන බල ප්‍රදේශවලට දහනපති කණ්ඩායමක් අපි කැප කරනවා. රට බංකොලොත්, ජනාධිපතිත් බංකොලොත්, අගමැතිත් බංකොලොත්, ආණ්ඩුකාරයත් බංකොලොත්, පළාත් සභාවත් බංකොලොත්. රටේ වැඩක් කරන්න පුළුවන් නම් කළ හැකි එකම ගමන තියෙන්නේ විපක්ෂයේ සමගි ජන බලවේගයටයි කියන එක. ඔබලා අමතක කරන්න එපා. හැම පළාත් පාලන ආයතනයක්ම බද්ධ කරගෙන අපි සූර්ය බල ශක්තිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පවුල් 15000ක් ඉන්නවනම් උදාහරණයකට මම කියන්නේ අපි නිගමට කියමු ගෙවල් 15000ක් තියෙනවා කියලා. ඒ තමන්ගේ නිවසේ වහල සූර්ය බල විදුලි චලනයේ සෝලා පවර්වල් අපි යොමු කරනවා. එතකොට තමුන්නාන්සලාට විදුලි බිල වැඩි කරන ගානේ කරන්ට් වදින්නේ නැහැ. අපේ සභාවත් තුල හැම නිවසකම ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ රූෆ් ටොප් සෝලා පැනල්. එතකොට මොකද වෙන්නේ? ඔබට ඔබගේ නිවසේ පාරිභෝජනයට අවශ්‍ය විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒට අමතර විදුලියක් නිපදුනොත් ඒ අමතර විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණලා ඔබට ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔන්න අපේ සභාව කරහා අපි මිනිස්සුන්ට කරන්න බලාපොරොත්තු වෙන සත්‍යවාදී යථාර්ථවාදී ක්‍රියාවලිය. බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නට රජය පියවර ගත්තේ නැත්නම් මෙරට බැංකු පද්ධතියට ට්‍රිලියන 1.2කට අධික මුදලක් අහිමි වෙන බව ලාංකික එක්සත් ව්‍යාපාරිකින්ගේ සංසදයේ පවසනවා. මේක ගෝල්ෆ් ක්‍රීඩා පිටියක් නෙවෙයි කියලා ආචාර්ය නන්දලාල්ට මතක් කරන බවයි ටානියා අබේසුන්දර ප්‍රකාශ කළේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි පුන පුනා කියලා තියෙනවා බැංකු ඉන්ට්‍රස් අඩු කරන්න. බැංකු ඉන්ට්‍රස් අඩු කරේ නැති වුණොත් තව මාස 3ක් ඇතුළත 10%ත් 12%ක් බවට මේ MPL එකපත් වෙලා ට්‍රිලියන 1.2කට එහා ආසන්න ප්‍රමාණයක මුදල් බැංකු පද්ධතියකට නැති වෙන තැනකට යන්නේ පවතින අලුත් පොලි අනුපාතයත් එක්ක. මේ දාලා තියෙන අලුත් ටැක්ස් එක සාධාරණද? ආයතන වැටිලා පාරට බැස්සොත් ඕගලන්ට හැකියාව තියනවද මේ මිනිස්සුන්ව නඩත්තු කරන්න? මහා බැංකු අධිපතිතුමා ඔබතුමා හිතන්න මේක සෙල්ලමක්වත් ඔබතුමාට පන්දු ගන්න සෙල්ලම් පිටනියක් නෙවෙයි. මේක රටක් රජයක් මිනිස්සු ඉන්නේ. බද්දක් ගහන්න පුළුවන් ලබා ගන්න පුළුවන් බද්දන්නේ. දැන් මේ බද්ද හය කරපු ගමන්ම මිනිස්සුන් ජීවත් වෙන්නේ කොහොමද? බද්ද ගහලා සල්ලි නැතුව දැන් අපි අර ගල් යුගයට යනවා. නිර්වත් භාවය. දැන් නිර්වත්නේ දැන් රජය නිර්වත් මිනිස්සුත් නිර්වත් කරන්න හදන. ව්‍යසනයකට පත් කරලා තින්නේ මේ රට. සාකච්ඡා කරනවා 45,000ට බදු ගහන්න. මහ බණ්ඩාගාරයේ අධිපතිතුමා කිව්වා 2023 පොඩ්ඩක් අපි පටි තද කරගමු. පටිය තද කරන්න නෙමෙයි තියෙන්නේ. මට ඉතින් කියන්න බෑ ඔබ මාධ්‍යයෙන්. මේක මහා අසාධාරණයක්. ඇත්තටම මේ නන්දලාල් වීරසිංහ මහත්තයාගේ තියෙන්නේ මේ එතුමාගේ අර ඒවා ප්‍රැක්ටිකල් ප්ලෑන් නෑ නන්දලාල් වීරසිංහ මහත්තයාට. මම දන්නවනේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම ඒගොල්ලොන්ගේ සුඛ විහරණය සඳහා සහ ඒගොල්ලොන්ගේ පවුල්වල නඩත්තුව සඳහා නම් මේ බදු ගන්නේ. ඒකට අපි එරෙහි වෙනවා. දැන් පළතුරු රට යවන්න හදනවා මේ ආණ්ඩුව. දැන් ඒ ගැන මොකද පුතුමාලගේ? පළතුරු රට යවන්න කොහෙද පළතුරු දෙන්නේ ලංකාවේ? අද අන්නාසි ගෙඩියක් රුපියල් 480යි. එතට අපිට යවන්න පුළුවන්. ඕනම වීගයක් වගා කරන්න පුළුවන්. ඕනම බීජයක්. මේක කරගන්න බැරුව අවුරුදු 75ක් පුන පුනා ආපු හැම රජයක්ම කරේ මොනවද? දැන් අන්තිමට බිත්තරේ පවා එක්ස්පෝට් කරන්න පට් කරලා. उदासन प्रवृत्ति विकास।